ජිනීවා සම්මුතින් උල්ලංඝනය කරමින් ආගමික ස්ථාන තුල රැඳී සිට LTTE ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු රැසක් හෙළිවේ. පාලමුඩේ උතුරු ප්‍රදේශයේ කෝවිලක් තුල ඉදි කර තිබූ LTTE දෙවන්ත කඳුරක් අත්පත් කර ගැනීමට විරෝධාර රණවිරුවෝ සමත් වූහ. ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට මේ පිළිබඳ වාර්තාවක් ගෙනෙන සුජිත් කුමාර. उल्लंघन आगमिक इस्तानवल आरक्षक हमुदावंट पारदी में एकम अभिलाषे नोई एलटीटी त्रस्तवादीन क्रियाकर्म දෙවන කාර්ය සේනාංකයේ 621 වැනි බලසේනාවේ 7 වන සංඥා බලකාය මෙම ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙම කෝවිල තුල රැඳී සිටමින් ඉදිරියට පැමිණෙන ආරක්ෂක හමුදාවන්ට LTTE පහර දී ඇත්තේ කෝවිල තුල දෙවන්ත භූගත බංකරයක්ද පවතිනවා LTTE කාන්තා බලකායේ නායිකාවක් මෙහි රැඳී සිටින්නට ඇති බව ආරක්ෂක හමුදාව තහවුරු කරගෙන එහෙත් ආරක්ෂක හමුදාවන්ට මෙම කෝවිල තුල සිට LTTE පහර දුන්නද එකදු ප්‍රහාරයක්වත් රණවිරුවන් කෝවිල තුලට එල්ල කොට නැහැ. කෝවිල තුලට එකදු වෙඩි උණ්ඩයක්වත් පතිත වී නොමැති බව එහි සංචාරය කළ අප නිස්පාදක කණ්ඩායමට දැකිය හැකි වුණා. ආරක්ෂක හමුදාව කතරම් නීතිගරුකද විනයගරුක සෙබළුන්ගෙන් සමන්විතද යන්න මේ තුලින් සනාථ වෙනවා. විශේෂයෙන් LTTE සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට මෙම කෝවිල හා අවට භූමිය ත්‍රස්ත ක්‍රියා සඳහා LTTE යොදාගෙන ඇති ආකාරයෙන් අවබෝධ කරගත හැකි කෝවිල් භූමිය පුරාම පුද්ගල නාශක බෝම්බ හා මරවුගුල් අටවා ඇත්තේ අවට ප්‍රදේශයේද බංකර් ඉදිකොට කෝවිල තුළ වූ ප්‍රධාන බංකර් කීපයට ආරක්ෂාව ලබා දී ඇති අයුරු අපට දැකගත හැකි වුණා